ළමුන් උදෑසන රැස්වීමේදී කලන්තය දමා ඇදවැටීමෙන් ඒ බව තවත් අහුරු වේ. ළමුන්ගේ උදෑසන ආහාර වේල සඳහා ලබා දී ඇති මුදල අයථා ලෙස පරිහරණය කර ඇති බව මෙයින් තහවුරු වේ. එම නිසා ඔබට විරුද්ධ විඤ්ඤාණිකූලව පරීක්ෂණයක් පැවැත්වීමට අප තීරණය කර ඇත. ඊට පෙර නිදහසට කරුණු දැක්වීම සඳහා මේ ලිපිය යොමු කරු. යකෝ, මේක මාර කතාවක්. උන් කලන්දා වැටෙනවාම මම පලි. යකෝ, හරිනම් කලන්දා වැටෙන්නේ මම සීනඩි වෙලා. හරිනම් උන්ට නෙමෙයි මටයි කැමතිම දෙන්න ඕනේ මෙහෙ වැඩ කරලා මැරනවාට. ඒක නෑ, ඇත්ත තමයි සර්. හැබැයි මේ ඉතින් ලියලේ වෙලා තියෙන කාරණාව නම් බරපතලයි. ඇයි බරපතල? ඇයි බරපතල? බරපතලයි කියන්නේ මේක නේද? දැන් මේ ළමයින්ට ආණ්ඩුවෙන් කන්න දෙන සල්ලි සර් මාටිය ගහලයි කියලා නේ මේකෙන් කියවෙන්නේ. මාටිය ගහන්න මම? ළමයින් කැම සල්ලි මාටිය ගහන්න මම? ඔන්න බලපන් සිරිල්ලෝ, අපේ ලොක්කෝ අපේන හිත විදිය ඈ. අපිට මේ පස්ස ගහ ගන්න නියපොත්තක් නෑ. උන්ගේ සීත කවලින්දගෙන බාලනට. හරි හරි හරි, දැන් ඉතින් ලොකුස කේන්ති අරන් මෙතන කෑ ගහන්න එපා. නැත්තම් ලොකුස සීනි වෙඩි වෙලා ආයෙ මෙතන කලන් දාලා වැටෙනවා. අපි ටිකක් කූල් වුණාට පස්සේ ලස්සනට හීනියට උත්තරයක් එවමු. සීලෝ, අපි ළමයින්ට උදේ කෑම තාම දෙනව නේද? ඔව්, උදේ කෑම දෙනවා. උදේ කෑම එවන්නේ අර අතපත් වෙලා ගෙදර ඉන්නේ. අතපත්තුවා එවන කෑම කන්න පුළුවන් සර්. ඔන්න බලන්න, මම දැක්ක පහුගිය ටිකේ ඔක එවනවා සැමන් සම්බෝලයක්. ඒක සැමන් නෑ, ඒක තියෙන්නේ ලුණුයි මිරිසුයි විතරයි. සැමන් කැල්ලක් හොයාගන්න. ඊට පස්සේ අලයි හාල් මැස්සෝ එන එක දස. හාල් මැස්සෝ ඇත්තෙම නෑ. මේ පහුගිය ටිකේ කිරි හොදි බතු එව්වේ. ඒවත් කිරි නෑ, හොදි විතරයි, ඇල් වතුර වගේ. ඉතින් ළමයි කලන් දාලා වැඩන එක හන්දිය සර්. අතපත්තුවානේ මේ වැඩේ කරන්නේ. ඇයි බං කලින් අලයි පරිපු දුන්නානේ? අලයි පරිප්පු ඉතින් කලින් දුන්නා. දැන් අතපත්තුවා කියන්නේ ආණ්ඩුව බඩුමිල වැඩි කළා ඔය එවන ගානට අලයි පරිප්පු දෙන්න බෑ කියලා. අනිවාර්යෙන් ඕක මාටිය ගහනවා. එහෙමනම් අපි මෙහෙම ලියමු. නුඹලා දෙන මුදලින් අල පරිප්පු දිය නොහැක. ඒ නිසා ළමුන් කලන් දාලා වැටේ. ඒට නුඹද හොඳම සාක්ෂියකි. නීට විදුහල්පති. අන්න අර ඔය තියෙන නියම ලියම අපි එකගමු. පොඩි ප්‍රශ්නයක් තියෙන අර ළමුන් කලන් දාලා වැටේ කියන එක ව්‍යාකරණ කෝලව හරිද? ඒගෙන හරි වැටුණා වැටුණා වැටි. මේ ඒකනේ බෙල්ල එක හපා. එක ගන්න බැහැ දැන් වෙලස්සන වැඩි නේද? මේ මට විනාඩි 15ක් කලින් යන්න ඕනේ. එතන වැඩ කළු බෙල්ල එක හපා. කොමලෙන්ද? කොමලෙන්ද?